ගායනයක් හෝ වාදනයක් හෝ තැටිගත කර නැවත ශ්‍රවණය කිරීමට නිර්මාණය කරගෙන ඇති ලොව මුල්ම තාක්ෂණික උපකරණය ග්‍රැමෆෝන් ලෙසින් හඳුන්වයි. 1877 වසරේදී තෝමස් අල්වා එඩිසන් විසින් යම් හඬක් තැටිගත කර එය නැවත ඇසීමේ ෆොනෝග්‍රාෆ් නම් සිලින්ඩරාකාර යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. එම තාක්ෂණය වැඩි දියුණු කර 1887 වර්ෂයේ නොවැම්බර් 8 වෙනිදා එමිල් බර්ලිනර් නම් ජර්මන් ජාතිකයෙකු විසින් මෙම ග්‍රැමෆෝන් නම් යන්ත්‍රය නිර්මාණය කර තිබෙනවා. ග්‍රැමෆෝන් තැටිවල ශබ්දය ගබඩා කිරීමේදී සියුම් ඇලි කැපීමක් සිදු වෙනවා. නැවත එම හඬ නිපදවා ගැනෙන්නේ තැටිය කැරකවීමට සලස්වා ඉදිකටු තුඩක් වැනි උපකරණයක් එම ඇලි මත ඝර්ෂණය කිරීමෙන් වේ. ජනප්‍රිය ග්‍රැමෆෝන් තැටි නිෂ්පාදන සමාගම් ලෙස ජර්මනියේ හිස්මාස්ටර් වොයිස් සමාගමත්, ඇමරිකාවේ ටෝකින් මැෂින් සමාගමත්, ඉතාලියේ කොලොම්බියා සමාගමත් දැක්විය හැක. 1887 බටහිර ලොව නිර්මාණය වූ මෙම ග්‍රැමෆෝනය ලංකාවට එන්නේ 1903 වගේ කාලයකයි. ඒ ඉන්දියාවේ සිටයි. ඇපොතිකරි නම් සමාගම තමයි ලංකා වෙළඳපොළට එය හඳුන්වා දී තිබෙන්නේ. 1960 වසර පමණ වෙනකොට මෙම ග්‍රැමෆෝනය ලංකාවේ භාවිතයෙන් ඉවත් වී තිබෙනවා. ලංකාවට මුලින් අරන් ආපු තැටිවල තිබිලා තියෙන්නේ ඉංග්‍රීසි, ද්‍රවිඩ, හින්දි වැනි විදේශ භාෂා 10ක පමණ ගීතයි. සිංහල ගීත තැටිගත කිරීමට තිබුණු අවශ්‍යතාවය නිසා එවකට මෙරට තිබුණ නූර්ති ගීත තමයි මුලින්ම තැටිගත කරලා තියෙන්නේ. ඒ දොන් කරෝලිස් සමාගමේ ඉදිරිපත් වීමෙන්. ඒවා ප්‍රධාන ග්‍රැමෆෝන් ගීයුග 3ක් යටතේ දක්වන්න පුළුවන්. 1. හින්දි ගී තනු අනුකාරක යුගය. 2. මුල් යුගයේ තනු ඇතුළත් යුගය. 3. ස්වාධීන තනු යුගය. අලංකාර හින්දි ගීතණුවලට සිංහල වචන යොදා ගායනා කිරීමේ ප්‍රවණතාවයක් මෙම මුල් දශකයේ තුල දක්නට ලැබෙනවා. මෙම යුගයේ ගීත ලෙස දුල්සල්වනේ ලකල්, මහා බෝධි මුලේ, ශ්‍රී බුද්ධ ගයා විහාරේ, ප්‍රේම දයාබර ස්වාමී වැනි ගීත දැක්විය හැක. ගායකින් ලෙස රොමියුලස් පෙරේරා, ජේ සාදිරි සිල්වා, එඩි ජයමාන වැනි ශිල්පීන් දක්වන්න පුළුවන්. තනු රචනා කර ඇත්තේ ಭಾರತೀಯ තනු රචකයින් විසිනි. මෙම මුල් යුගයේදී ප්‍රධාන වශයෙන් නූර්ති ගීත තැටිගත කෙරුණු අතර රාගධාරී ගීතද නිර්මාණය වී ඇත. ශ්‍රියා මනමත් වී, හරිමි රජ සැප, දන්නෝ බුදුන්ගේ, පිට දීප දේශ, විසෙහි විස සදනා ලෝකේ, ශ්‍රී රාහුල හිමිගේ නාමේ වැනි ගීත ඊට නිදසුන් වේ. ගායක ගායිකාවන් ලෙස ලක්ෂ්මී භායි, ග්‍රේටා ජෙනර්ද සිල්වා, රාජලක්ෂ්මී, මාෂල් පෙරේරා වැනි ශිල්පීන් හඳුන්වයි. තනු රචනා කර ඇත්තේ විශ්වනාත් ලෞජි, ජටා ශංකර්, අබ්දුල් සතාර් වැනි සංගීතඥයන් විසිනි. 1937 පසු සුවකීයව නිර්මාණය කළ ගීත තැටිගත කිරීම දක්නට ලැබේ. මව්පියෝ ආදී, දැඩි කළ මාතා, සුවඳ රෝස, ශාන්තමේ, කරුණා නදිය වැනි ගීත ඊට නිදසුන්. ගායික ගායිකාවන් වශයෙන් H.W. රූපසිංහ, කෝකිල දේවි, ආනන්ද සමරකෝන්, W.D. ඇල්බර්ට් පෙරේරා, සුනී ශාන්ත වැනි ශිල්පීන් හඳුන්වයි. තනු රචනා කර ඇත්තේද H.W. රූපසිංහ, ආනන්ද සමරකෝන්, සුනී ශාන්ත වැනි සංගීතඥයන් විසිනි. පෙරදිග හා බටහිර සංගීතයේ පාදක කොටගත් අනුකරණාත්මක ගීත බිහිවීම. උත්තර ಭಾರತೀಯ හා රවීන්ද්‍ර සංගීතයේ පාදක කොටගත් ස්වාධීන ගීත බිහිවීම. ගීතවල තනුවට මුල් තැනක් දීම. සිංහල සංගීතමය ආකෘතිය නිශ්චිත වශයෙන් සකස් වීම. උදාහරණ වශයෙන් ස්ථායි කොටසකිනුත් අන්තර කොටස් දෙකකින් හෝ තුනකිනුත් යුක්ත වීම. මුල් යුගයේ ගීතවල පෙරවාදන සහ අතුරුවාදන සඳහා ගීතයේ මුල් පාදයේම වාදනය කිරීම. හින්දුස්ථානි රාග, තාල සහ සංගීත භාණ්ඩ භාවිතය. සංගීත භාණ්ඩ ලෙස හාමෝනියම්, තබ්ලා, වයලින්, ක්ලැරිනට්, මැන්ඩලින්, පියානෝව, ජපන් මැන්ඩලීනය ආදී සංගීත භාණ්ඩ යොදා ගැනීම.
ජනතාව තුළ සංගීතය ශ්‍රවණය කිරීමේ ප්‍රවණතාවයක් ඇතිවීම. රාගධාරී සංගීතය හැදෑරීමට මෙරට ජනතාව තුළ පෙළඹවීමක් ඇතිවීම. විවිධ සංගීත භාණ්ඩ වාදනය සඳහා පෙළඹවීමක් ඇතිවීම. ගීත සාහිත්‍ය තුළින් ජනතාවගේ සාරධර්ම හා ආකල්ප වර්ධනය වීම. විවිධ උත්සවයන්හිදී මෙම ගීත භාවිතයට යොමු වීම. ගායන ශිල්පීන් හා වාදන ශිල්පීන් බිහිවීම. එකම ගීතය නැවත නැවත ශ්‍රවණයට අවස්ථාව ලැබීම. හින්දි, දෙමළ, ඉංග්‍රීසි වැනි විවිධ සංගීත සම්ප්‍රදායන්ට අයත් ගීත හා නිර්මාණ කෘති ශ්‍රවණයට අවස්ථාව සැලසීම. මහබෝධි මුලේ බැස සීතල ගඟුලේ ශ්‍රී රාහුල හිමිගේ නාමේ දසබල ධාරී විසෙහි විස සදනා ලෝකේ සිරි බුද්ධ ගයා විහාරේ ශ්‍රී සෙත් සාදයි දැඩිකල මාතා. ඔබට ඇති ගැටලු පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ යොදන්න. මුල්ලුගියේ ගුවන් විදුලි සරල ගීත පාඩමෙන් නැවත හමුවෙමු. ආයුබෝවන්.